යහපාලන ආ්ඩුව දෙදස් පහළවෙ ඉදලා දෙදස් දහනමය වන කල් හිටියා. මගේ ශේත්‍රයේ අධ්‍යපනසි උසස් අධ්‍යාපන අමාත්‍යන්සය මේ අමාත්‍යන්සේට ඇමතිවරු හයදනෙප පත් වනාා මේ කාලය තුළ අවුරුදු හතරට ඇමතිවරු හයි දෙනයි. පසුකය අවුරුදු දෙකහමාරට ඇමතිවරු පස් දෙනයි. ඇමතිවර පස් දෙ එතකට පසුගිය දෙදස් පහළවේ දල දෙදහස් විසි දෙක වෙනකොට ඇමතිවරු එක ලොස් දෙනෙක් අධ්‍යාපන මාත්‍යන්සේට පත්තු මොකටද පත්තෙන්නේෙමේ එතු ඒට වැඩකර තුළ අත්‍යන්ේ ව වැකර ොහො න නිත ව ්‍යය. කවුම ඇතිවරයා කියන්නේ අම අමාත්‍යන්සේට දෙන දාකත්තුවේ කුමත්ද මහජන නියෝජිතයේ කැටියට රජයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ආණ්ඩුවේ තියන අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන්න තමයි ඇමතිවරයා පත් වෙන්නේ. ඇමතිවරයාට මේක තේරුම් ගන්නඩ කලින් ඇමතිවරයා වෙනස් වෙනවා. ඇතිවර න්න නෑ ටේ ප්‍රතිපත්ති මොකද කියලව. අයවයි ප්‍රතිපත්තිය මොකක්ද කියව දන්නෙත් නෑ. අමාත්‍යයන්සේ කාරිභාරය මකක්ද කියලා දන්නත් නෑ. ජනතාවට ඕන මොක්ද කියලා දන්නෙත්නෑ. මොකක්ද මේ කරන්නේ. ඒ දේශපාලන අරගලයක්. පක්ෂ දේශපාලනේ තහුරු කරගන්න කරන අරගලයක්. ඕක තමයි දිගටම සිද වේ. මේ කාර්ය මේකත්්යේ සුදුකරණයන් අතරතුර නිරධාරිත් තම තමන්ට ඕන නිරධාරිත් ඒ සඳහා පච්චරගන්නවා. නිලධාරි ලේකම්වරු මිෙනස්සුනෙත් ඔයදිටම තමයි. තමන් වෙනුවෙන් පෙනී සිටින හෙන්චයියු එන් තරතුරුවල්ට පච්චරගන්නවා. තමන්ගේ දේශපාලන පක්ෂේ රැකගන්න. තමන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න. අවශ්‍ය නිලධාරි පච්ර ගන්නවා. එ මේ නිලධාරිත් ඉතාම අකාරයක්ෂම විදිහට වැඩ කටයුතු කරනවා. මේ අකාරයක්ෂමතාව මේ පක්ෂදේශපාලන බල අරගලයේ තමයි මේ රට බිනාස කරේ. එතකොට මේ විදේශවිනිමේ ගේනාය විදේශ රැකියාවලට යනාය අපනාන සිදුකරණාය රටේ නිස්්පාදනය කරන ව්‍යස්සායකයෝ ව්‍යාපාරිකයෝ නිස්්පාදකයෝ ගොවියෝ මේ අය මේ වකෙරේ කොහොමද. තමන්ට පුළුහන් විදිහට තමන් මේව කරා. තමන්ට ජීවත්වෙන්න ඕනෙ හින්දා. රටට කොච්චර මේ අය ආදරය කරත් රට වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා හිතුවත් මේ අයට මේ නිස්පාදකයන්ට මේ විවසායකයින්ට. මේ පිරිරට ගහිලලා බිදු සිුණු මේ ැකියාවක් කරන්න බලාපොත්තුල ඉන්න අයියට. ඒ කරගඩ වනේ ඉතාම අමාරුවෙන් ඉතාම අමාරුවෙන් ඒ දේශපාලඥය පක්ෂ දේශපාලනෙන් බේරිල බැංකු සහ මූල්්‍ය ආයතන වලින් බේරිල අනෙකුත් රජයේ තියන අනකුත් ආයතනවල පස්සේ ගිහිල්ල පෝලිංඔල ගිහිල්ල දැ මම ජීවත්වවෙන්නේ බත්තරමුල්ලේ. මම දන්නවා විදේශ සේවා නවුත්ති කාරයන්සේ අසල හෑ දෙකොඩ හරිිය මෙතෙන්ට ඇවිල්ලා. උදේ නමේ ොපිස්ස එක ඇරනකල් මේ මිනිස්සු විඳින්න දුක මම ොතනින් යනකොට නතර කරලා අහල තියෙනවා. ඇයි මෙච්චර මොකද කරන්න මෙතන කියලා අනේ සර් ඒ ඇ කියන්නේ අපස අප සක කියන්න ඕන්න අපි වාහනය කියල බැහලා කතා කරනුගේ අනේ සර් අපි මේ මඩ කලුපන්දලාවේ. අපි මේ තිකුණනා මල ඉන්දලාව අපි අවෙසර් ඊයේ පෝලිමට ආවි පාන්දර අපි මේ උපිස්සක අරනකල් බලාගෙනින්ව නමට හටහමාටට. පාස්පොට් කාරයල් එහෙමයි. මේ අ පිටරට යන්න මෙහෙ රැකියාවක් කරගන්ඩ බැරහින්දා. මෙහ තමන්ග කර්මාන්තයක් කරගඩ බැරහිදා. තමන්ගේ ව්‍යාපාරයක් කරග්ඩ බැරිහින්ද. දරුපවුල් මෙහ තනි කරලා ඒ රටවලට ගෙහිල්ල දුක් විඳලා. මේ ජීවිතයට නොකොරපු තරම් පහත් රැකයා කරලා තමන්ගේ දරුපවුල රකින්න කරන අරගලයක් මේ ඒකටුවත් සහයෝග දෙනවද මේ රජය මේ රාජ්‍ය අන්සේ මේ ආ මේ ආණ්ඩු.